දූල පුතාලා කවුරුත් වගේ හරි ආසයි සුප් වලට. ගොඩාක් අය මට සුප් රෙසිපීස් කරන්න කියලා කියලා එවලක් තිබුණා. මොකද දැන් කාලේ ගොඩක් අය රැයට කනකොට සැහැල්ලු ආහාරයක් වගේ කන්න තමයි කැමති. ඉතින් එහෙම වෙලාවකට හොඳ සුප් එකක් මං හදන්න යන්නේ. දැන් මේ බ්‍රොකොලි සුප් එක වෙජිටේරියන් වර්ෂන් එකකටත් ගන්න පුළුවන්. දැන් මම චිකන් ටිකකුත් තඹගෙන තියෙනවා. චිකන් දාලා බේකන් දැම්මොත් ඒක වෙජිටේරියන් නෙමෙයි. එහෙම නැත්නම් වෙජිටේරියන්ස්ලාට චිකනුයි බේකනුයි අයින් කරලා වෙජිටේරියන් සුප් එකක් විදිහටත් මේක ගන්න පුළුවන්. එහෙනම් අපි හදමු. මම දැන් මේ සුප් එකට බ්‍රොකොලි, අල, සෙලරි ටිකක්, කැරට්, ඊළඟට බීලුණු කාලක් වගේ කපලා තියෙනවා. ඊට පස්සේ සුදු ලුණු ටික. දැන් මේ මේකෙන් බටරුයි කිරි එක්ක පුළුවන් අපිට මේ සුප් එක හදාගන්න. එහෙම නැත්තම් අපිට දාන්න පුළුවන් තඹපු චිකන් ටිකක් තියෙනවා මෙතන. තඹපු චිකන් ටික, බේකන් ටිකක් උඩට දාන්න, චීස් ටිකක්. චීසුත් අපිට මෙතනට ගන්න පුළුවන්. චීසුයි බටරුයි කිරි මේ ටික එකතු කරගත්තම වෙජිටේරියන් විදියට. එහෙම නැත්තම් තව රිච් කරගන්න ඕනේ නම් මේ වෙන මුකුත් ගන්න ඕනේ. චිකන් උත් දාපු ගමන් ඔක්කොම බැලන්ස් වෙලා අපිට හදා ගන්න පුළුවන්. මං ලේසි වෙන්න වතුර ටිකක් ලිපේ තියාගත්තා. ඒකට මම මේ කපාගත්ත අල, සෙලරි, කැරට් ටික දාගන්න. මං බ්‍රොකොලි ටික ටිකක් වෙලා ගියාට පස්සේ දාගන්නේ, ගොඩක් තැම්බෙනවට. ඉස්සර වෙලාම දාගන්නේ මේ ටික විතරයි. දැන් අල ටික ටිකක් වෙලා තැඹුණාට පස්සේ අපි බ්‍රොකොලි ටික දාමු. බටර් හැන්දක් මම දැම්මා. බටර් මේස හැන්දක් විතර මම දාලා ඒක දියවුනාම මේ සුදු ලූණුයි ලූණුයි ටික දාලා පොඩ්ඩක් තෙම්පරාදු කරගන්නවා මම. බටර් ටික දියවුනාට පස්සේ අපි සුදු ලූණුයි පොඩ්ඩක් තෙම්පරාදු කරගමු මේක. හරි සුවඳයි මේ වෙලාවට බටරුයි සුදු ලූණුයි ලූණුයි හොඳම තුන එකට එකතු වෙලා හරි සුවඳයි. නිකන් කර වෙන්න දෙන්න එපා මේක. එහෙම වෙන්න ඕනේ නැහැ. දැන් මේ වෙලාවට උකලා චිකන් දානවා නම් මේ වෙලාවට චිකන් දාගන්න පුළුවන්. චිකන් දාන්න නැත්තම් ඒක මෙහෙම නවත්තන්න, ලිප ඔෆ් කරන්න. ඊට පස්සේ අපි එළවලු ටික තැඹුණාට පස්සේ ඒක ලික්විඩයිස් කරලා මේකට දාන්න පුළුවන්. අපි චිකන් දානවා නම් චිකන් ටිකත් පොඩ්ඩක් දාලා මේ බටර් වලින් චිකන් ටික පොඩ්ඩක් තෙම්පරාදු කරගමු. මං දැන් ලුණු ටිකක් මේ ලොලු තැම්බෙනකොට මං ආසයි පොඩ්ඩක් චුට්ටක් හැඳි කාලක් විතර ගම්මිරිසුයි දෙකම දාලා පොඩ්ඩක් තැම්බෙන්න අරින්. හරි සුවඳයි බ්‍රොකොලි සුවඳ හොඳට එනවා. බලමු අපි බ්‍රොකොලි කෑල්ලක් අරන් තැම්බිලාද කියලා. ඕ මේ ඇති. දැන් අපි ලිප ඔෆ් කරගමු. අපි සුප් එක පොඩි කරගමු. ඔක්ලන්ට පේනවද සුප් එක හොඳට මම පොඩි කරගත්තා. මම මේකෙම කරා, නැත්නම් ආයෙ තව භාජනයකට ගන්න ඕනේ නෑ මට. දැන් අපි බටර් වලින් තෙම්පරාදු කරගත්ත සුදු ලූණු ලූණු ඊට පස්සේ මම ඒකට චිකන් දැම්මා. ඔක්ලන්ට මතකයිනේ. දැන් මම ආයෙ ලිප ඔන් කරා. ඔන් කරලා මම මේ පොඩි කරගත්ත
සුප්පෙක මේකට දානවා. මේ ඕකලන්ට චිකන් දාන්න නැත්නම් චිකන් නැතුව මේ අර බටර් ලූ සුදු ලූණු තෙම්පරාදු කරගත් එකට දාලා මේක රත් කරගෙන මේකේ පොඩි ක්‍රීමි රහක් ගන්න කිරි පොඩ්ඩක් මේ සෑඳි දෙක තුනක් දාලා තව චීස් චුට්ටකුත් දානවා. මොකද අද මමයි හස්බන්ඩුයි විතරයි ඉන්නේ. පුතත් අද ඩිනර් වලට ගිහිල්ලා ඉන්නේ පරක් වෙලා. එයා කන්නේ නැහැ. ඉතින් අපි දෙන්නට මේ සුප් එකයි පාන් කෑල්ලකුයි කෑවොත් හොඳටම ඇති. ඒකින්ද මේක පොඩ්ඩක් රිච් කරලා ගත්තට කමක් නැහැ කියලා හිතුවා. දැන් මේ චීස් ටික මෙල්ට් වුණාම කෑම ලැස්ති. මං චීස් චෙඩා චීස් මං දැම්මේ. කෝප්ප චුට්ටක් කෝප්ප කාලක් විතර කාලකුත් නැහැ. මං චෙඩා චීස් දැම්මේ. ඔකලන්ට කැමති ප්‍රමාණයක් දාගන්න පුළුවන්. මේකේ ක්‍රීමි රහ එනකන් කිරි චුට්ටයි මම දැම්මේ. දැන් ගොඩක් වෙලාවට මේ වගේ සුප් එකකට ෆ්‍රෙෂ් ක්‍රීම් දානවා මං ඇත්තටම කැමති නැහැ. ගොඩක් රිච් වැඩි. කිරි ටිකක් දාලා චීස් ටිකක් දාලා ගත්තනම් හොඳයි. දැන් මම මේකට බේකන් ටිකක් බැදගෙන තියෙනවා. මං කන වෙලාවට මං ආසයි බේකන් චුට්ටක් මේක උඩට ඉහලා කරන්න. මං ඒක සර්ව් කරනකොට පෙන්නන්නම්. දෙන්න විතරයි නිසා අද රෑට කන්නේ ඉන්නේ. පුතත් නැහැ කියලා මං කිව්වේ. ඉතින් අපිට පාන් පෙත්තක් ටෝස්ට් කරගත්තා නම් ඇති මේ සුප් එක කන්න. සුප් එක හොඳ තික්වට තියෙනවා. මේක විතරක් ඇවත් ඇති. ළමයි ඉන්නකොට තමයි ගොඩාක් බඩ පිරෙන දේවල් කන්න ඕන. අපි දෙන්න විතරක් නම් මේ වගේව ඇති. අර මං කිව්වේ බේකන් ටිකක් දාගන්නවා කියලා. මේ වගේ උඩට බේකන් ටිකක් දාගන්න පුළුවන්. මේ වගේ සුප් එකක් තියෙනකොට මේ එක පාන් පෙත්තක් කෑවනම් ඇති. මේ පාන් පෙත්තත් එක මේ කෑවම හොඳට බඩ පිරෙනවා. එහෙනම් ඕගලනුත් සැහැල්ලුවෙන් කන්න ඕන දවසකට මේ වගේ සුප් එකක් හදලා රස බලන්න. මං ආයෙත් මේ වගේ රස සුප් එකක් අරන් එන්නම්. මං අනෝමා.